එසේ මරිකා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනපල වේගය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ නායකත්වය ජේසී අලවතුවල අංක 7 සමගි ජනපල වේගය आचार्य हर्षद सिल्वा अंक दहाय समग जनपल वेगय कोलंब दिस्त्रिक्क එවගේම මාතර මහනගර සභාව සහ ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා අපේක්ෂක තුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂක තුමියන්ලා මාතර නගර සභාව සහ ප්‍රාදේශ සභාව නියෝජනය කරන සිරු නියෝජිතයන්ගෙන් අවසරයි එවගේම මාතර මහනගර සභා සීමාවෙත් මාතර ප්‍රාදේශ සභා සීමාවෙත් මේ ස්ථාන පැමිණලා ඉන්න आदरणीय मौवरुणी पियवरुणी सहोदर सहोदरी मगे युतुकमक् तीयनवा मे विलावेदी तमुनासल दन्न मातर मैतिवर्ण कोट्टाशय बलमंडले शक्तिमत् करन्न पेमुणु अपे अत्पौर संविधान सभापतिमा एवगेम लेखम कल्याण गुणवर्धन मेत्तुमा अत्पौर सामाजिकयन සියලු දෙනා විශේෂයෙන් පිළිගන්න අපිට දිස්ත්‍රික්ක දේශපාලන කරන යාන්ත්‍රණයක් ප්‍රතිබල කාලේ අත්පවුර තමයි දිස්ත්‍රික්ක දේශපාලන 2010 දී දිස්ත්‍රික්ක යාන්ත්‍රණයක් 2010 දී මම පාර්ලිමේන්තු ගියාට මට දිස්ත්‍රික්ක යාන්ත්‍රණයක් තිබෙනවා සමාජ පදන මහරා මගේ දිනේ සමාජ සත්කාර යාන්ත්‍රණයක් විතරයි දේශපාලන යාන්ත්‍රණයක් නෙවෙයි ඒ දේශපාලන යාන්ත්‍රණයට අපිට ශක්තිය දුන්නේ අත්පවුර සමිතා ඒ නිසා ඒ අත්පවුර සංවිධානයෙන් අද මෙතෙන්ට එකතු වෙන සියලු දෙනා අපි තාමත් ලෙන්ගතුව පිළිගන්න මිත්‍රෝනි මම හලෙන් ෆ්‍රෙන්ඩ් මෙතුමාලා සහ සජිත් ප්‍රේමදාස මෙතුමාගේ නායකත්වයෙන් සංවිධානය කරපු සද්දේකට කලින් බදාත් දවසක කොළඹ තිබුණු වැඩමුළුවට යන්න මාතරින් පිටත් වුනේ මාතර අපේක්ෂක ලයිස්තුවේ 10 දෙනාගෙන් තවත් එක අපේක්ෂකෙක් විදිහටයි මම වාහනෙට ගොඩුනේ එදා මංගල සමරේ මෙතුමාගේ ඉදර රැස්වීමක් තිබ්බා නමුත් ඒ රැස්වීමට මට සහභාගීවෙන්න වෙලාව පිළිවන් ප්‍රශ්නයක් තිබුණා නමුත් මම ඒක මංගල සමරේතුමාට දැනුවත් කළා මම කොළඹ යන්න පිටත් වුණා තව අපේක්ෂකෙක් විදියට හැබැයි කොළඹට ගිහිල්ලා මම බැස්සේ තවත් එක අපේක්ෂකෙක් විදියට නෙවෙයි මාතර ආසනයේ වැඩ බලන සංවිධායක විදියට මාතර දිස්ත්‍රික් නායකයෙකු විදියට දේශපාලනය පැය දෙකක් ඇතුළත කොච්චර වෙනස් වෙනවද කියලා මට පසක් වෙච්ච තවත් එක දවසක් ඒ දවස මංගල සමරීර මැතිතුමා අපිට සිටිය යුතු සටන් සගේ අපේ නායකයා. ඔහු මේ මොහොතේ අපේ කණ්ඩායමේ නායකත්වයේ සිටීම අපිට ලොකු ශක්තියක්. විශේෂයෙන් මම මේ වෙලාවේදී පුතණේදීව සිහිපත් කරන්න ඕනේ එතුමා අපිට විශාල ශක්තියක් දුන්න 2015 ආණ්ඩුව හදපු වෙලාවේ එතුමා කැබිනට් අමතිවරයෙක් වශයෙන් දිරුම් දුන්නා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාන්‍ය මාත්‍රින් පත්වන කැබිනට් අමතිවරු සඳහා කාර්යාලයක් වෙන් කළා. මංගල සමරවිල මැතිතුමාට කැබිනට් අමතිවරයෙක් විදිහට කච්චේරිය වෙන් වෙච්ච කාර්යාලේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වෙච්ච මට නිර්ලෝභීව ලබා දුන්නා. ඒ ලබා දීලා එතුමා සල්ලි වලට නූපැහන්දිය කාර්යාලයකට ගියා. එතකොට එහෙම යායුතු තිබුණ නැහැ. එතුමාට කච්චේරියේ නිල වශයෙන් ලැබුණු කාර්යාලය මට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදිහට ලබා දුන්නා. ඒ නිසා මේ වෙලාවේ එතුමා මේ අරගලේ අපිට සිටිය යුතු ප්‍රබල සෙන්පතිය. නමුත් එතුමා තීන්දුවක් ගත්තා. ඒක එතුමාගේ තීන්දුව. ඒ තීන්දුව පිළිබඳව එතුමාගේ ඒ අයිතියට ගරු කරනවා. මිත්‍රෝනි දැන් අපි මාතර ආසනේ තමුන්නාන්සලට මමත් හරින් ෆ්‍රෙන්ඩ් මැතිතුමත් අද බලමණ්ඩලයේ කැදෙවි තමුන්නාන්සලට සහතිකයක් දෙන්න. මාතර ආසනේ අපි කාර්යාලයක් ක්ෂණිකව විවෘත කරනවා. දිස්ත්‍රික් කාර්යාලය විවෘත කරනවා. හෙට උදෑසන ඉඳලා අපි මේ
සම්පකාර මන්ත්‍රීට මීටර 10ක් යාපැත්තේ කාර්යාලයේ හිට උදෑසන ඉඳලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. මෙතන ඉන්න සියලු දෙනාට මම කියනවා මේක සාමාන්‍ය බල මණ්ඩලයක් වගේ හරින් ෆ්‍රෙන්ඩ් වෙත්තුම කතා කරලා පස්සේ නැගිටලා යන්න එපා. මම මේස ක්ලාස්ටි කරලා තියනවා පිරෙද්දක් දාමු. මේස තියාගෙන අපි වාඩි වෙනවා. ප්‍රධාන ආරම්භක මුතු සමාජ මේ විස්ථානයෙන් පිට වෙලා යයි. අපි පොඩි සාකච්ඡාවක් පවත්වනවා. ඒ නිසා තමුන්නාසල මේ රැස්වීම කරුණාව විනාඩි 20ක් මගේ ඉල්ලීම අනුව මේ ස්ථානයේ රැඳී ඉන්න පුළුවන් තරම් ඉස්සරහ පුළුවන් වාඩිලු. අපි චන්දපොළවර ලේකම් මම අරන් ඇවිල්ලා තියෙනවා. ග්‍රාමනිදාරි වසන් ලේකම් අරන් ඇවිල්ලා තියෙනවා. ඒතරතුරුත් එක්ක අපි පළදායි සාකච්ඡාවක් ගෙදෙනවා. මේ මෙතෙක් අපි ක්‍රියාත්මක වුණේ මාධ්‍යතුරු අපි සියලු දෙනා ඉන්න තැන බලමණ්ඩලෙ. එතකොට සාකච්ඡාව මාධ්‍ය ඉස්සරහ අපි කරන්න ඕනේ නැහැ. ඒක අභ්‍යන්තර සාකච්ඡාවක්. ඒකට ඉන්නේ අපි ක්‍රියාකාරී. ඒ නිසා තමුන්නාසලට මම මාතරාසනේ තමුන්නාසලට කියනවා මේ කෙටි කාලයේ මේ මැතිවරණ ව්‍යාපාරයේ අපි ප්‍රාදේශ සභාව විදිහට නගර සභාව විදිහට කමිටු දෙකකින් ක්‍රියාත්මක කරනවා. මාතර ආසනයේ තමුන්නාසලට මේ මැතිවරණ කාලය හෝ මැතිවරණ අවසන් වෙලා පළවෙනි සති කිහිපය ඇතුළත මාතර තමුන්නාසලගේ අභිලාෂයන් මාතර තමුන්නාසලගේ ලැබියාවන් මාතර තමුන්නාසලගේ අපේක්ෂාවන් මාතර තමුන්නාසලගේ විවිධත්වය මාතර තමුන්නාසලගේ සංස්කෘතිය මාතර තමුන්නාසලගේ තමුන්නාසලගේ අපේකම වෙනුවෙන් ගැළපෙන කවුරුත් පිළිගන්න හොඳම සංවිධායකවරෙක් මාතර ආසනයේට අනාගතයේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ලබා දෙනවා කියලා මම තමුන්නාසලට කියනවා. එදා දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1977 මහා මැතිවරණයට එස්.කේ. ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කළ ජයග්‍රහණ කෙරෙවෝ වගේ තමුන්නාසලට ශක්තිමත් තමුන්නාසලට ආදරය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ලබා දෙනවා. රණසිංහ ප්‍රේමදාස මහත්මයා එදා මාතර ආසනයට දිවංගත ගාමිණි ෆොන්සේක මහත්මයයි රංජන් විජේවර්ධන මන්ත්‍රීතුමයි ලබා දුන්නා වගේ ප්‍රේමදාස ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එස්.කේ. ප්‍රේමදාස මහත්මයා ලබා දෙති ප්‍රේමදාස මහත්මයා තමුන්නාසලට ගාමිණි ෆොන්සේක මහත්මයත් රංජන් විජේවර්ධන මහත්මයත් සම සංවිධායකවරු විදිහට ලබා දුන්නා. ඒ වගේ අපි තමුන්නාසලට සංවිධායකවරෙක් ලබා දෙනවා. ඒ කියන්නේ අබමල් රේණුවපත් අවිශ්වාසයක් තියාගන්න එපා. ඉතින් තමුන්නාසලගේ බලාපොරොත්තු ආශාවන් අපේක්ෂාවන් සංස්කෘතියන් සියල්ලට කරුකරන අපේක්ෂකෙක් ලබා දෙනවයි කියන විශ්වාසයත් එක්ක බය නැතුව සමගි ජන බලවේගයත් එක්ක එක රොදකට එකතු වෙලා වැඩ කරන්න කියලා මම තමුන්නාසලගෙන් ඉල්ලනවා. මේ පණිවිඩය තමුන්නාසල ගමටත් කියලා දෙන්න කියලා මම තමුන්නාසලගෙන් මම මේ වචන ටික ඇතුලේ කිව්වේ මොකද්ද කියලා සුද්ධ සිංහලෙන් කිව්වේ මොකද්ද අමුයෙන්ම කිව්වේ මොකද්ද කියලා තමුන්නාසලගේ වචන ටික ඇතුලට ගියාම තේරෙනවා. ඒ නිසා මම ඒක මේ මාධ්‍ය ඉස්සරහා විස්තර කරන්න යන්නේ ජයත් ජවර්ධන මැතිතුමා මුල් කිරිකල අතුරුමැති වෙනදී ආනන්ද කුණත් මැතිතුමා ගැන කිව්වා වගේ මම ඒක අටුවා ටික ටිප්පණියක විස්තර කරන්න කියන්නේ නැහැ. මම මොකද්ද කිව්වේ කියලා තමුන්නාසලට තේරෙනවා. ඒ කියපු දේ සිද්ධ වෙනවා. ඒක නිසා තමුන්නාසල ඒක ගැන සැකයක් සංකාවක් තියාගන්න එපා. ඒ නිසා මම තමුන්නාසලගෙන් ඉල්ලන අපිට තියෙන සීමිත දවස් ගානයි. ඉස්සෙල්ලාම බෙදිලා ඉන්න ගම එකතු කරන්න. දැන් 74 කලින් මාතර ආසනයේ හිටිය එස්.කේ. ප්‍රේමදාස මිනිස්සු විතරයි. 77න් පස්සේ 89 වෙනකන් හිටියත් එහෙමයි. 89 මනාප ක්‍රමය ආව තමයි එකම පක්ෂය තුල. ඒක UNP එකටත් බලපෑවා එදා. ශ්‍රී ලංකාවකටත් බලපෑවා. පස්සේ පොදු ජන එක්සත් ක්‍රමය වුණාම කාටත් බලපෑවා. එකම පක්ෂයට ගමේ නිකාය ඇති උනේ මනාප ක්‍රමය ආව. එතකන් මාතර හිටිය ප්‍රේමදාස මිනිස්සු. ගණිකම හිටිය ජයවික්‍රමගේ මිනිස්සු. දෙනියා හිටිය කිර්ගම වික්‍රම මිනිස්සු. අකුරසිදී දනන්ද වික්‍රමසිංහ මිනිස්සු. හක්මනේටි හර්ෂනාත වණිකසේකර මහත්මයාගේ මිනිස්සු. කමරුපිටියේ දොස්තර මනෝරත්න මහත්මයා සහ චන්ද්‍රකුමාර් විජේගුණවර්ධන මහත්මයාගේ මිනිස්සු. කමරුපිටියේ මේ හක්මන 83 හිටපු අය ගැන කියන්න ඕනේ නැහැ. මොකද අනිත් පැත්තේ මම නිකන් පබ්ලිසිටි දෙන්න. දෙවිනුවර හිටියේ රොන්ඩිවෙල් සහ පීඑස්එල් ගලපති මහත්මයාගේ මිනිස්සු. 77. ඉඳලා 89 වෙනකම්. හැබැයි දැන් බෙදුවේ. දැන් තමුන්නාසලා එක්ක අමනාපකම් තියෙනයි ඉන්න පුළුවන් ගම්බර. ඒ නිසා ඉස්සෙල්ලම ගමේ තමුන්නාසලත් එක්ක අමනාප වෙලා ඉන්න ක්‍රියාකාරින් ඉන්නවා. ඊළඟට මංගල සමරවීර මැතිතුමත් එක්ක වැඩ කරපු හැම කෙනෙක් තමුන්නාසල කතා කරගෙන එකතු කර ගන්න පුළුවන් හැම කෙනෙක්ම මේ ප්‍රවාහයට මේ කුඩේ යටට එකතු කරගන්න. මේ වෘක්ෂය යටට එකතු කරගන්න. ඊළඟට සාගර රත්නායක මැතිතුමත් එක්ක හිටපු එකතු කරගත හැකි තමුන්නාසලට එකතු කරගන්න පුළුවන් හෘද සාක්ෂියන් හැම කෙනෙක්ම එකතු කරගන්න. ඒ වගේම ජස්ටින් ගණපති මැතිතුමා එක්ක හිටපු සියලු දෙනා චතුර ගණපති මැතිතුමා එකතු කරගන්න. ඒ අතර ලක්මාල් මැතිතුමා එක්ක හිටපු එවගේම ගාමිණි ෆොන්සේක මහත්මයා එක්ක දේශපාලනය කරපු රංජන් විජේවර්ධන මන්ත්‍රීතුමා එක්ක දේශපාලනය කරපු කාලයක් සුගත් අන්දමාන මහත්මයා එක්ක දේශපාලනය කරපු මේ සියලු දෙනා මේ වහලට එකතු කරගන්න. තමුන්නාසලට
කොළටි කෙනකම් බලන් ඉන්න එපා. කැන්වසින් එක සංවිධානය වෙනකම් බලන් ඉන්න එපා. ඒ සියල්ල අපි තමුන්නාසලට සපෙන් අතර තමුන්නාසලට පහනක් වෙන තමුන්නාසලට නායකයෙක් කියලා. මම මට පවරපු මේ වගකීම මට කිව්වේ මේ අමාරු වෙලාවේ මේ වගේම තත්ත්වයක් ආවා. කල්‍යාණ ගුණවර්ධන මහත්මයාට මතක ඇති 2009 පළාත්සභා මැතිවරණය ආවා. පළාත්සභා මැතිවරණයට අපේක්ෂකයෝ හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. පළාත්සභා මැතිවරණයට නායකයෝ තත්ත්වයක් ඇති වුණා. බොහෝ දෙනෙක් මේ මෙදා තියෙනවා වගේ ඔය එන ආනයනික අපේක්ෂකයෝ පස්සේ දුවන තත්ත්වයක් ඇති වුණා. ඒ වෙලාවේ ඉස්සෙල්ලම මට පළවෙනි සිග්නල් එක දුන්නේ කල්‍යාණ ගුණවර්ධන මහත්මයා. ඒ නිසා අද මම කික්කෙන් හරි කොක්කෙන් හරි එතෝ මේ මගේ ඉස්සරහා ඉඳගෙන මේ කතාව කරන්න ඕනේ කියලා මම කල්පනා කරගෙන ඉන්නවා. එතකොට තමයි ඇවිල්ලා මගේ සමාජ මතනවලට ඇවිල්ලා කිව්වේ මල්ලි දැන් දිස්ත්‍රික්කයේ කණ්ඩායමට නායකත්ව දෙන්න සූදානම් වෙන්න කියලා 2009. එදා පළාත් සභාව අපේක්ෂක ලෙස තුන. ඒ වෙලාවේ මම ආඩපාලි කී කී දින නැති බැරි ප්‍රශ්නකට කී කී දින අරක නැහැ මේක නැහැ කියලා කියන්නේ මම මේ වක්කීම පාර කරා. දැන් මෙදත් මේ අපහසුතාව ඇති වුණා. මම අහන්න කියන්නේ මමත් නිකන් අර හෙන ගහනකොට එළියට දාන යකඩේ වගේද කියලා. කෙලුණාමද මාව ඕන වෙන්නේ කියලා අහන්න කියන්නේ මම මේ වක්කීම පාර කරා. මට බාර දුන්නේ ඉස්සෙල්ලම දිස්ත්‍රික් නායකත්වය. ඊළඟට දිස්ත්‍රික් බලයලත් නියෝජිත. මේ ඔක්කොම දෙනවා මට කිව්වා මාත්‍රා ආසනේ වක්කීම් දරන්න ඕන මොකද නීති අනුව අපේක්ෂකෙක් ඉල්ලා අසුනා කියලා ඔහුගේ නම අයින් වෙන්නේ නැහැ ලයිස්ට් එකේ. ඒ නිසා මාත්‍රා ආසනේ බාර ගන්න. මම ඒ වක්කීමත් බාර ගන්න. ඒ නිසා අපි කවුරුත් මේකට කර දෙන්නේ. බුද්ධ පූජාවට අත දීපු තරම් තමයි පින් වෙන්නේ. ඒ වගේ අපි කවුරුත් මේකෙදී නායක වෙලා මේ අරගලය ගිනියම්. ඉන් පස්සේ මාත්‍රා ආසනේ අපි ගොඩනැගීමේ වක්කීම අලුත් සංවිධායක තුමෙක් යටතේ මම දිස්ත්‍රික් නායක විදිහට ලබා දෙන නායකත්වෙත් එක්ක අපි කටයුතු ඉදිරියට ගෙනියන. ඒ නිසා මම තමුන්නාසලට කියනවා අද අපිට තියෙන සටන අපිට තියෙන වෛරය අපිට තියෙන තරහ තියෙන්නේ අලියත් එක්ක නෙමෙයි. අලියත් එක්ක නිකන් අරගෙන යන්න එපා. ඒක තේරුමක් නැහැ. ඒකට හේතුව අලියත් එක්ක නෙමෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. මිත්‍රවරුනි එක්සත් ජාතික පක්ෂය නම දෙමළෙන් ඓක්‍ය තේසිය කච්චි United National Party ඉංග්‍රීසියෙන් ඒ වගේම පක්ෂ ලාංඡනය සම්පත් සාධන ලංකා ධර්මිතලයේ අපේ පක්ෂ ගීතය පක්ෂ ව්‍යවස්ථාව ත්‍රිවිධ මූලස්ථානය පක්ෂ අරමුද අරමුදල් ටික නම් ඉතුරු වෙයිද දන්නේ හරින් ප්‍රනන්ද මැතිතුමා මහ බැංකුවට කෙලපු නිලකාස අම්බ රලක් තමයි රණවීර වික්‍රමසිංහ මහත්මයාවයි අකිල විරාජ් මහත්මයාවයි විත්තියට හේතු කරලා තියෙන්නේ. ඒ නිසා රණවීර වික්‍රමසිංහ මහත්මයා අකිල විරාජ් මහත්මයා නිකන් මූදු අර මේ වොන් මංකොල්ලකාරයෝ තහරගත්ත ගුවන් යානක ඉන්න පයිලට්ලා දෙන්නවා කියලා. ඒ දෙන්නම හිර කරගෙන ඇතුලේ ඉන්නවා. මංකොල්ලකාරයෝ. උන් බැංකු සුද්ධ කරන හුරු මිනිස්සු. එසා ඉතින් පැහැදිලිව මම තමුන්නාසල කියනවා පක්ෂයක් පවතින්නේ ලාංඡනයෙන්වත් ගොඩනැගිල්ලෙන්වත් නෙමෙයි. එහෙමනම් ඩාලිපාරේ ලොකු ප්‍රබල පක්ෂයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඩාලිපාරේ දැන් ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. එතන තියෙන්නේ බිල්ඩිම විතරයි. මෙතන වාමාංශික දේශපාලනේ කොමියුනිස්ට් දේශපාලනය කරපු තොඩගහතත් එක්ක වැඩ කරන එක්සත් ජාතික පක්ෂය ආපහු දන්නව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තියෙන්නේ කොටා රෝඩ් නැත්නම් එන්.එන්. පෙරේරා මාවතේ. එතන තියෙන්නේ ලොකු ගොඩනැගිල්ලක් විතරයි ජනපදනමක් නැහැ. මෙතන දැන් අය දන්නව ලංකා සම සමාජ පක්ෂ කාර්යාලය තියෙන්නේ යූනියන් ප්ලේස් එකේ නැත්නම් සලාකයක ඉස්සරහ හරියටම කිව්වොත් ඩයලොග් කම්පැනිය පැත්තේ පාර. එතනත් බිල්ඩිමක් විතරයි තියෙන්නේ. පක්ෂයක් පවතින්නේ නැහැ. ඒ පක්ෂයට ආණ්ඩු බලය ගන්න එක තමයි දේශපාලන විද්‍යාවේ පක්ෂයක ප්‍රධාන පරමාර්ථය මුඛ්‍ය පරමාර්ථය රාජ්‍ය මෙහෙවන ආණ්ඩු බලය ගන්න එක. දෙවනි කාරණය තමයි පක්ෂයට ජනමූල පදනමක් තියෙන්න ඕන. පක්ෂයට න්‍යායික පදනමක් තියෙන්න ඕන. දැන් න්‍යායික පදනම අපේ න්‍යායික පදනම එදා ඩී.එස්. සේනාගමතුමා පටන් ගත්තේ මේක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කුෂි පදනමක් මත ගොඩනගුණු පක්ෂයක් විදිහට සියලු ජාතිකත්වයක මිටකට එකතු කරපු එසියල්ල දැන් ගිලිලා ගිහින්. එනිසා මේ ඔළුවෙන් හිටවල තියෙන එක්සත් ජාතික පක්ෂය අපි ආණ්ඩු බලය ගන්නවත් එක්කම අගෝස්තු මාසේ 6 වෙනිදෙන් පස්සේ ආණ්ඩු බලයට සමගාමීව අපේ ඊළඟ වැඩපිළිවෙල තමයි ඔළුවෙන් හිටවල තියෙන එක්සත් ජාතික පක්ෂය තමුන්නාසලට නැවත දෙපයින් හිටවල බාර දෙන එක. ඒක තමයි අපේ පළවෙනි ඉලක්කය. ඔළුවෙන් හිටවල තියෙන පක්ෂ දෙපයින් හිටවන පළවෙනි පියවර. පක්ෂයට ආපෞසල ජනමූල පදනම හදන එක පොඩි මිනිහ එකතු කරන එක දෙවනි ප්‍රේමදාස යුගයේදී. ඒ නිසායි අපි එකට කියන්නේ ඒ කටයුත්තදී අපි ඩී.එස්. සේනානායක යුගෙන් පටන් ගත්ත පක්ෂයේ ඒ කුෂිකර්මාන්තය මත පදනම් වුණු ජාතිකත්වයන්ට ගෞරව කරන තත්ත්වයක් ඇති කරන
දැන් අපි දුන්න දිස්ත්‍රික්කයට නැවත වරක් තුස් අමරසේකරණතුමා කළමනාකරු විදියට ඇයි එදා 1946 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා කොල්ලුපිටිය පාම්කොට් මන්දිරයේ මහාමාන්‍ය ඩී.එස්. සේනනායකතුමා පක්ෂයේ පළවෙනි නායක ජාතිය පියා රටේ පළවෙනි අගමැති එතුමා දකුණු අතින් අස්සම් කළ මේ පක්ෂය පටන් ගන්නකොට මාතරින් කියපු කීප දෙනෙක් හිටියා ඒ රැස්වීමට අදටත් පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල කාර්යාලයට යද්දී අපේ වම් අත පැත්තේ තියෙනවා ඒගොල්ලෝ අස්සම් කරපු අස්සම් ලේකම්නේ දෙනියායන් ගිල් අස්සම් කරේ වික්ටර් රත්නායක මැතිතුමා සාගර රත්නායක මැතිතුමාගේ ලොකු තාත්තා අකුරසෙන් ගිල් අස්සම් කරේ තිප්පලවත්ත ඩේවිඩ් මණිකසේකර මැතිතුමා එදා වැලිගම රාජ්‍ය මන්ත්‍රණ සභා පාර්ලිමේන්තු නැති කාලේ 44 කලින් 31යි 44 කාලේ දෙසරයක් 31 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දේ 36 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දේ වැලිගම රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත වෙන ඩේවිඩ් මණිකසේකර මැතිතුමා එතුමාගේ දුව තමයි කර්නල් සීය ධර්මපාල මහත්තයා බැන්දේ එතකොට එදා වැලිගමින් ගිහිල්ලා අස්සම් කරේ මොන්ටේ විජයවික්‍රම මැතිතුමා 46 සැප්තැම්බර් 6 වෙනිදා එදා මාදරින් ගිහිල්ලා අස්සම් කරේ ඩීසීපී අමරසේකර මැතිතුමා එච්.ආර්. අමරදාස මැතිතුමාලා එදා දික්වැල්ලෙන් ගිහිල්ලා අස්සම් කරේ එහෙනම් ඒ ඩීසීපී අමරසේකර මැතිතුමාගේ පුතණුවන් වෙච්ච ඒ වගේම දැන් වගේ සංවිධායකවරු නායකයට ඕන විදියට පත් කරන ක්‍රමයක් නෙවෙයි 1974 වෙනකන් තිබුණේ දිස්ත්‍රික් කෝඩිනේටර්ස් වහිටියා ඒ අය හරියට රහස් ඔත්තු කරුවා වගේ. ඒ අය ගිහිල්ලා තොරතුරු හොයලා ගැළපෙන අය තමයි දාන්නේ. 77 ඉල්ලපු සංවිධායකවරු 7 දෙනාගෙන් 5 දෙනෙක් එහෙම ආපු අය. රොන්ඩි වෙල් මැතිතුමයි මොන්ටේ විජයවික්‍රම මැතිතුමයි අරනවා ඉතුරු 5 දෙනාම එහෙම හොයලා දාපු අය. එදා 1977 වෙනකම් හම්බන්තොට ආසන 4ටත් මාතර ආසන 7ටත් සංවිධායකවරු හොයන වගේ කීම දරුවේ දිස්ත්‍රික් කෝඩිනේටර් විදියට නැත්තම් දිස්ත්‍රික් සම්බන්ධකරණ නිලධාරී විදියට දිස්ත්‍රික්ක දෙකක් මාතර සම්බන්ධතර සම්බන්ධුනේ සුසම්මරසකර නැතුවගේ පියා. ඒ වගේම අත්පොර සංවිධාය සභාපති. ඒ නිසා තමයි තමව දිස්ත්‍රික් කලමනාකාර දුරට පත් කළා ternary එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඒ අභිමානවත් ඔදවත් තෙදවත් 77 89 94 වෙනකම් UNP කාර්යයේ පාරක දැස්සම පුදුම අභිමානයක් තිබුණා. UNP කාර්යය කියනකොට ගමේ අභිමානයක් තිබුණා. හරියට කෝරළේ මහත්තයා දැස්සා වගේ. ගම්මුලාදානි දැස්සා වගේ. 94න් පස්සේ තමයි මේක නන්නපෝල් වෙලා සෙත්ත පෝච්චිම වෙලා ගිහලා UNP කියලා කියන්නේ නෙවෙයි. සමහර වෙලාවට නම කියන්නත් ලැජ්ජා පොඩියාව නම් මාරු කරගන්නත් ගියා තරුණ තරුණිය. අපේ නායකතුමාගේ නම තියනයි. ඒ නිසා එහෙම තත්ත්වයක් තිබුණා. ඒ නිසා අපි කවුරු සියලු දෙනා එකතු කරගන්නවා. සියලු දෙනා කමිටුකට එකතු කරගන්නවා. ඒක අපේ බලාපොරොත්තුව. ඒ නිසා මම තමුන්නාසලට කියනවා. අපි මේ දවස් 40කට ආසන්න කාලය තුල මාතර ආසනය ගොඩනගන්න තමුන්නාසලට ශක්තිය දෙන්න. අපි එක මිටකට මේ වගකීම ගමු. අපි කැන්වසින් ව්‍යාපාරයේ කාර්යාල තාම ඡන්දකොලෙන් ඡන්දකොලට දාන්න දෙනවද නැද්ද කියලා නැතිවන කාර්යාලන නිශ්චිත පිළිතුරක් තාම අපිට ලබලා දීලා නැහැ. ඒ වගේම අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මැතිවරණ නීතිය අනුව දිස්ත්‍රික් බලනක් නියෝජිත බවට පත් වෙන්නේ ලයිස්තුවේ මුලින්ම නම තියෙන කෙනා. එතකොට ඒ නිසා ඒ පිළිබඳ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා අපි නැතිවරණ කොමිසමෙන් අහලා තියෙනවා අපිට උත්තරයක් දෙන්න. දැන් බලනක් නියෝජිත විදිහට පක්ෂ මාව නම් කරලා තියෙන නිසා දැන් මේ පාර්සලේ ගන්න පක්ෂ මහලේකම්තුමාගේ අස්සනේ ලියුම් ඕනද නැත්නම් මට ඒක ලබා දෙනවද කියලා ඒකත් අපිට ලබන සොඳ වෙනකොට ලබා දෙන්නම් කියලා කිව්වා. ඒ නිසා මම තමුන්නාසල කියනවා තමුන්නාසල බය නැතුව අපිට ශක්තිය දෙන්න. අපි මේ මාතර ආසනය ගොඩනගමු. දැන් මිත්‍රවරුනි ඊළඟ කාරණේ මේ මැතිවරණදී අපි අපේක්ෂක බලන්න අද මෙතන ආසන හතම නියෝජනය කරන සියලුම අපේක්ෂකවද මෙතන හිටියා. ප්‍රධාන සංවිධායකවරු ඔක්කොම හිටියා. දැන් අදින් අපි බල මණ්ඩල සාර්ථක අවසන් කරන මේ අන්තිම බල මණ්ඩලේ අපි පටන් ගත්තේ දෙනියායන් ගිය සතියේ කපිල ගමගේ මැතිතුමාගේ ආසනෙ. එතනින් ගියා රංජිත් මුණසිංහ මැතිතුමාගේ හක්මනට. එතනින් මගේ අකුරැස්සේ බල මණ්ඩලේ සම්සම් සිල් මැතිතුමාගේ කවුරු පිටිය තිබුණා. ඊයේ රයන් ජයක්‍රම අපේක්ෂකතුමාගේ වැලියම් බල මණ්ඩලේ. අද උදේ චතුරගල්පති මන්ත්‍රීතුමාගේ දෙවිනුවර බල මණ්ඩලේ. අද මාතර බල මණ්ඩලේ දුව බල මණ්ඩල හත ඉවරයි. දැන් හෙට මම පටන් ගන්නවා හෙට ඉඳලා. අපිට හති ආරින්න මහන්සි බලන්න වෙලාවක් නැහැ. දිස්ත්‍රික් නායක ග්‍රාම නිලධාරි වසම් රැස්වීම මාලාව මම දිස්ත්‍රික් නායකය විදිහට හැම ග්‍රාම නිලධාරි වසම් කරගෙන යනවා. මිත්‍රෝනි ග්‍රාම නිලධාරි වසම් නම් තියෙන්නේ 650යි. ඡන්ද මධ්‍යස්ථාන 470ක් තියෙනවා. මම ඉස්සරහ කරේ වසම් මට්ටමේ නෙවෙයි ග්‍රාම නිලධාරි වසම් මට්ටමේ නෙවෙයි ඡන්ද පොළ මට්ටමේ. දැන් හෙටින් පටන් ගන්නවා අපි දිස්ත්‍රික් නායක ග්‍රාම නිලධාරි වසම් මට්ටමේ රැස්වීම 750. 650ට 750. ඇයි
සමහර ග්‍රාමධාරී වසම්වල මුස්ලිම් සහෝදරවරු දමිළ සහෝදරවරු ඉන්නවා. සමහර තැනක මුස්ලිම් සිංහල දමිළ සහෝදරවරු ඉන්නවා. සමහර තැන්වල කුල සංස්කෘතිය ඉන්නවා. මේ අනුව ඒවට තවත් අතිරේක රැස්වීම. එහෙම ගත්තම රැස්වීම මහත් 350. දිස්ත්‍රික්ක පුරා ඉතින් පටන් ගන්න දෙවනි දවෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඒ රැස්වීම වලට සියලුම අපේක්ෂකයන්ට එන්න පුළුවන්. දැන් මම මාතර බලවන්නලේ මීට කලින් අමතලා තියෙනවා. දෙවිනුවර බලමණ්ඩලේ මම අමතලා තියෙනවා. සමහර බලමණ්ඩල තියෙනවා. මගේ ජීවිතේ මම දේශපාලනේ දැන් අවුරුදු 15ක්. පළාත් සභාවේ 2004. දැන් මේ 2020 අවුරුදු 16ක්. මේ අවුරුදු 16ට මට ජීවිතේ කිසිම දවසක අමතන්න බැරි වෙච්ච බලමණ්ඩල තියෙනවා. ඒවා නිකන් මුදානගත ප්‍රදේශ වගේ තිබුණේ. අර වෙල්ලමුල්ලි වයිකා පුදුමාතලම් වගේ මුදානගත ප්‍රදේශ. එහෙම තියෙනවා මාතර දිස්ත්‍රික්කේ බලමණ්ඩල. මාතර නෑ. මංගල සමරතුමාට ගෞරවයක් වශයෙන් කියනවා. මේ දිස්ත්‍රික් නායකයෝ ලා තමයි සමාර බලමණ්ඩල අමතුවේ මම ජීවිතේ පළවෙනි සැරේ. ඒ නිසා මෙදා එහෙම නෙමෙයි. සෑම බලමණ්ඩලයකටම සියලු දෙනා එනවා. සියලු දෙනා කතා කරනවා. තමුන්නාසල අදහස් සදහස් ඉදිරිපත් කරනවා. තමුන්නාසලට ගැළපෙන නියෝජිත තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අලුත් සංස්කෘතියක් ඇති කරලා තියෙනවා. අලුත් සංස්කෘතියක් ඇති කරලා තියෙනවා. ඒ වගේම මම තමුන්නාසලෙන් ඉල්ලනවා මේ සංස්කෘතිය අපි ගමනක් ගේන්න ඕන. ඒක වැදගත්. विश्राम ව්‍යාපෘති සහකාරවරු නන්නත්තර කරලා තියෙන. උපාධාරී නන්නත්තර කරලා තියෙන. ඒ වගේම මම තමුන්වාසලට කියනවා මෙන්න මේ සියලු தত্ত্বය. වගේම ආණ්ඩුවට තිබුණු දෙපිනාසකටත් කෙලවිලා කියලා. ඉතින් ආණ්ඩුවට ක්‍රියාත්මක වෙච්ච දෙපිනාසක රඟ ගන්න බැරිද? අර බුලත් මොකක්ද එකට හෙල ගහපුවාම කිල්ලෝට ගෙන කවර කතාවද කියනවා වගේ තව මොනව කතා කරන්නේ? ඒ නිසා මම තමුන්වාසලට කියනවා මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕන. දැන් තමුන් ආසලගේ හිතේ විචිකිච්ඡාවක් තියෙනවා. ඒකට උත්තරයක් දෙන්න මම මගේ කතා ඉවර කරා. මොකක්ද? දැන් මේ අලුත් ලකුණක් ටෙලිෆෝන් එක. මේකට අපිට පුළුවන් ද මාකට් කරන්න? ටෙලිෆෝන් ලකුණ අපිට ජනතාව දැනුවත් කරන්න පුළුවන්. මම තමුන් ආසල කියනවා මගේ ආදරණීය මිත්‍රවරුනි මේ වගේ ලකුණක් නම් ලොවෙත් නෑ ලොයි ගහෙත් නෑ හොයන්නත් බෑ කාලෙකින් මේ වගේ චාන්ස් එකක් හම්බෙන්නේ නෑ මේක තමයි නියම ලකුණ මේක නිකන් කිරි ගහට කෙළමෝලෙන් යන වගේ හරියටම හරියන ලකුණ ඒක ගැන බය වෙන්න එපා නිකන් කිරි ගහට නිකන් යන්න නෙවෙයි කෙළමෝලෙන් යන්න වගේ අයි මේක හරියටම හරි ලකුණ අයි වෙන මොන ලකුණක් මාකට් කරන්න ගියත් හරියට ප්‍රශ්න මේක එහෙමද මේක දැන් තමුන්නාසලගේ ජීවිතයට බැඳලා තියෙන්නේ දැන් ඉස්සර නම් කාන්තාවන්ට හෑන්ඩ් බෑග් එකේ පොඩි කණ්ණාඩි ගල්ලක් දාගෙන යන්න ඕන කොණ්ඩේ එහෙම වෙලාද ලිප්ස්ටික් එකේ ලයින් එක එහෙම වෙලාද අරක මේක බලන්න දැන් එහෙම ඕනේ නැනේ කැමරා ෆෝන් එක ගත්තා කැමරාව තමුන්ගේ පැත්තට හැරෙවෝ ආයි කණ්ණාඩි වලට ටෝකින් කරන්න පුළුවන් ආ ටෙලිෆෝන් එක කෝල් ගන්න එක තමයි අඩුවෙන්ම දැන් පාවිච්චි කරන්නේ වෙන ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒ නිසා තමුන්නාතර මම කියනවා මේක ඉතා හොඳ ලකුණක් මේක අපිට හොඳට මාකට් කරන්න පුළුවන්. තහනම් දවස් දෙකේ මේ වගේ මාකට් කරන්න පුළුවන් ලකුණක් ලොවෙත් නැහැ. ඡන්ද වලට යන දවසෙත් මේක තරම් මාකට් කරන්න පුළුවන් ලකුණක් තවත් හොයා ගන්නවත් බැහැ. මෙහෙම කර කර යන්න පුළුවන් ඡන්ද වලට අත කපලා ගන්නද පොලිසිය? දැන් අලියෙක් ගෙනියන්න බෑ ඡන්ද වලට. දක්කගෙන යන්න පුළුවන් ද අලි? හරිද? අලි ගෙනියන්න බෑ. ඡන්ද වලට ප්ලාස්ටික් අලි ගෙනියන්නත් බෑ. ඡන්ද වලට පොහට්ටුවේ මල් පොහට්ටු අරගෙන යන්න බෑ පොලිසිය කියන මාත් පොහට්ටු ටික තියලා කැතරණ කියලා කතර ගාලා ඉන්නේ කියලා. 24 මාතේ. ඒක එනිසාම පැය 24 මාතේ. අතේ නැතත් වැඩේ දෙන්න පුළුවන් අතින්ම. ඒ වගේම ඡන්ද පොලට මාලිමා ගෙනියන්නත් බෑ. හැබැයි ඡන්ද පොලට යනකොට අපිට නිකන් මෙහෙම කළා කතර ගහන්න ඕන මෙහෙම තමයි කියලා කියන්න පුළුවන්. ඒක පොලිසිය කියන අලිය තියලා යනවා වගේ එලියන් තියලා යනවා කියලා අත එනක මේ ඇඟිලි දෙක කපලා ගන්නද? මෙහෙම යන්න පුළුවන්. ඡන්ද වලට මෙහෙම යන්න පුළුවන් තහනම් දවස් දෙකේ දැන් වෙනද අපිට උනාසල කියන්නේ ගෙවල් 10කට කෙනෙක් හදාගන්න. එයාට ගෙවල් 10 බලා ගන්න කියන. මෙදා තියෙන්නේ ගෙවල් 10කට ගමේ පොඩි එකෙක්පත් කරා. ගෙවල් 10කට පොඩි එකෙක්. ගෙවල් 10කට පොඩි එකෙක්. අර අවුරුදු උත්සව තියෙනවා වගේ අර උනාසල දෙක තියෙනවා පොඩි අයව ගාගෙන පදිනවා. ඒ වගේ තහනම් දවස් දෙකේ කියන්නේ ගෙවල් 10කටපත් කරන පොඩි එකාට පුදාම තරමිට කියන.
मनापंक चंदपलट मनापंक दिखो दहाट दिखो नाट दिखो अट दिखो हतट दिखो हाट दिखो पाट दिखो हटट तुन दिखट इकट मनाप दिखो कुदरा मेक मेमेन दहाट रीलोड दहाय डायल कर नमे डायल कर अट डायल कर हत डायल कर हाय डायल कर हतर तुण देख एक मट एक मगे मगे मम हेम दहाय पटांग संस्कृति पक्ष आई विपक्ष
පතෝල වගේ ගුණත් නැහැ ගුණත් නැහැ දොස්තර මතුරු බලනකොට කන්න පතෝල කියන්නේ ඒක කොයි කරත් නැහැ ඒ වගේ තමයි ඒ ආපුවාන් ඒ නිසා දැන් තමුනාසලගේ දුවදරුවන්ගේ වයස පැනලා මුණුපුරු වෙන පිරියන්ටයි අපි තමුනාසලගේ දැන් සලකන්න වෙලා තියෙනවා අපි ලෑස්ති දෙවනි ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මැතිමයි අපි ඒ අරගලේ ලෑස්ති ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ අද ඉඳන් මේ සැප කරට ගන්න යන්න එපා මේ ලැස්තිමේ හරන් ෆ්‍රාන් මැතිමයි කතාවෙන් පස්සේ අපි විනාඩි 15ක් ඉස්සක් කතා කරමු මාතර අනාගතය මේ ගොඩනැගීමේ වැඩ පිළිවෙල පිළිබඳව ඒ සඳහා තමුනාසල සියලු දෙනාගේ ශක්තිය දෙන්න කියලා ඉල්ලමින් මේ කටයුත්ත සාමූහික ප්‍රයත්නයක් විදියට මේ කටයුතු දායකත්වයක් සියලුම අපේක්ෂා කරමු තමුනාසලගේ අතට පත් වෙන නැති ලියුම ලියුමේ කැපත්තක මම වැඩබලන සංවිධායක විදියට අසහගත මම අනිත් අපේක්ෂකයෝ අට දෙනාගේම නම් ටික දැම්මා අට දෙනාගේම නම් ටික දාලා තිබ්බ තමුනාසල බලන්න අනිත් කිසිම ආසන බල මණ්ඩලයක අපි එහෙම දැම්මේ නැහැ අකුරස් සඳහන් දැම්ම මගේ නම විතරයි දෙන්නේ ආදී කපිලගේ නම හත්මණේදී රංජිත් මුණසිංහ මන්ත්‍රීතුමා එතුමාගේ අස්සන චතුර මන්ත්‍රීතුමා දෙවිනුරේම වැලිගම නමුත් මම මාත්‍රදී නම දෙනාගේම නමින් තමයි තමුනාසල ආරාධනා කරන්නේ ඒ නිසා මෙතන මගේ පුජ්‍යනික ජයග්‍රහණයක්වත් අපි කාගේ පුජ්‍යනික ජයග්‍රහණයක් නෙමෙයි අපිට උමනා රට දිනවල තමුනාසල දිනවල රට දිනවල තමුනාසල දිනවන්න පුළුවන් සමගි ජන බලවේගයටත් සජිත් ප්‍රේමදාස මහත්මයාටත් පමණයි කියලා මම තමුනාසල කියනවා ඒ නිසා අගෝස්තු මාසේ 6 වෙනිදා එළිවෙනකොට ප්‍රතිබලත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති පුටුවේ වාඩි ගන්න පස්ස බලන එක නෙවෙයි අපේ ඉලක්කය తాවකාලික ඔව් අගමැති පුටුවේ වාඩි ගන්න එක හැබැයි ඊළඟ ජනාධිපතිවරණය වෙද්දී සජිත් ප්‍රේමදාස මහත්මයාම මේ රටේ විධායක ජනාධිපති පුටුවේ වාඩි කරන එකයි අපේ ඉලක්කය කියලා මම තමුනාසල එනිසා අන්නේ ගමනට තමුනාසලගේ ශක්තිය ධෛර්යය සහයෝගය ආශිර්වාද ලබා දෙන කියලා ඉල්ලමින් තමුනාසල සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිටයි විශේෂයෙන්ම ඉස්ලාම් භක්තික සියලු දෙනාට අල්ලාහ් දෙවියන්ගේ පිටයි Hindu අයට දෙවි පිටයි බොහොම සිතේ මේ මිනිස්සුන්ට ඒ ඔබ ආමන්ත්‍රණය කරේ අකණ්ඩව සිව්වරක් මාතරින් පළවෙනියා බවට පත් වෙමින් දියවන්නාව තරණය කරන්නට සමත් වූ මාතර දිස්ත්‍රික් කණ්ඩායමට නායකත්වය ලබා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිනි මැතිතුමනි එසේනම් මීළඟට ඔබ පුන පුනා බලා සිටි මොහොත උදා කර දෙන්නටයි මේ සූදානම් වන්නේ හරිද හරිම වෙලාවට හරියටම කියන්නට ඔහු හැම මොහොතකම නිර්භීතව ඉදිරිපත් වෙනවා ඔබ දැකලා ඇති එවනම් අපි ආරාධනා කරනවා හිටපු අමාත්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මැතිතුමන්ට මාතර විජයග්‍රාහි ආසන බල මණ්ඩල රැසීම ආමන්ත්‍රණය කරන්නට අතුල්ලේ ජනහඬ සුබ සන්ධ්‍යාවක් සිදුනාරම මම මේ අවස්ථාවට ආරාධනා කරමු මගේ ආදරණීය හිතවත් බුද්ධික පතිරණ අපේ සංවිධායකතුමාගෙන අවසරයි එවගේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන මරු පොර අපේ සියෙන් කියන දුන්නා මට බේන්නේ නැහැ කිය අහු දින සයිස්ලා ඒ සමේ කපිල ගමගේ ඉන්නවා අපේ සර් ඉන්නවා ඒ නිසා මම මේ විදිහට කියන්න මේ අවස්ථර සම්බන්ධ වෙන අපේ චතුර ගලපති මැතිතුමා ඉන්නවා අපේ දැනේ අපි සියෝ ඉනවොත් නැහැ ආනාතයේ ඉන්නවා ආනාත් සහෝදරය සමහරවිට ආනාත් සහෝදරය ඇතුළු න්‍යාසර සම්බන්ධ සිලව පක්ෂේ ක්‍රියාකාරීන් ඇතුළු ආදරණීය මවරුන් ජීවරුන් සහ සහෝදර සුදනාගේ අවශ්‍යයි මම ඉස්සලම් පොඩක් ආසයි මේ මේ පොලෙන් මේක පොඩක් වහන්න මම මේක ඉන්නවටදී කැමති නෑ මොකද ඒ නාලිකාව ඔච්චර දැම්ම දාන්නේ ඒගොල්ලන්ට ඕන දේ නිසා මම කොන්ද කෙලින් කිදයන් කියනවා මට ඕගොල්ලන් එපා ඒක අන්න මේක ඇරුණානේ ආයෙත් කානේ හිටපොදේ දවස කොහොම වෙයි දවස ගිහින අධිකාර කොහොමයි ඉතින් දෙරණක් දැන් හිටාන ඉදර ඔය තත්ත්වෙම වැටෙයිද කියන එක තමයි බලන්නේ ලැටිලා ඉවරයි හැබැයි සිරසර මම්මුද කියනවා ඒ කඩේ යන නිසා නෙමෙයි සිරස ඇත්ත දෙලින් කතා කරන නිසා මාදමුතුමාලට එකක් කියන්න මම 2014 පළාත් සභාවට පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනකොට මට සිරස තරම් කවුරුත් ගැහුවේ සිරස මගේ සෙග්මන්ට් දාලා ගැහුවා මාව පෙන්නලා මම කවුද සජිත් කවුද මම සජිත් අභියෝග කරන්නද පළාත් සභාවට ගියේ කියලා එදා ඒත් මම ඒ නාලිකත් එක තරහ වුණේ මම මේකත් එක්ක තරහ නැහැ හැබැයි කැතයි ලැජ්ජයි හිරිකිතයි අර කරන පහත් දේශපාලන වැඩසටහන. දැන් දෙමව්පියනි මගේ ආදරණීය මිත්‍රයා පොඩ්ඩක්
විනාඩි 10ක් 15ක් කතා කරන්න කියලා නෑ ස්විස් පාර්ක් එකේ කතා කරපු නිසා කාලය පොඩ්ඩක් කෙටි මම අජිත් පීපරට පොරොන්දු වුණා ඒත් මගේ බල මණ්ඩලයටත් අද සහභාගී වෙන්න කියලා ඒගොල්ලන් පටන් ගත්තේ 4 වෙනි මට යන්නත් පැයක් විතර යන නිසා තුමල්ලගෙන් ඇද ඇද ඇති මේකට මට බැනුම් ආ මම මේ අවස්ථාවේදී ඔතමල බොහොම කෙටි පණිවිඩ දෙක තුනක් විතරක් දීලා යන්නේ ඇයි අපි සමගි ජන බලවේගයක් හැදුවේ කියන්නේ සමගි ජන බලවේගයක් කියන එක පක්ෂයක් නෙමෙයි මුලින්ම මේ පොළුවෙන් අයින් කරගන්න සමගි ජන බලවේගයක් අපි හැදුවේ මූලික වශයෙන් පහුගිය නොවැම්බර් 16 වෙනිදා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙක් දාලා ඒ අපේක්ෂකයාට අන්තිම මොහොතේ නාම යෝජනා දීලා ඒ මිනිස්සේ කකුලෙන් අද්දලා පට් මූට්ටු දාලා වෙට්ටු දාලා වට්ටපු නිසා අපි දැනගත්ත මේක ගමනක් නැහැ කියලා දෙවනි වතාවටත් පාර්ලිමේන්තුව යනකොට අගමැති අපේක්ෂකකම දෙන්නම් කියලා ඒකට එක එක නීති තහංචි දාපු නිසා තමයි වෙන විකල්පයක් නැහැ ඉවසලා 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 එක පැත්තකින් මේ රටේ බාරගෙන ඉන්නවා රාජපක්ෂ පවුල ඒකාධිපතිව සෙට් එකක් මේ පැත්තෙන් අල්ලන් ඉන්නවා රනිල් සාගල අකිල කියන සෙට් එක එක පැත්තකින් මොකක්ද අපි කරන්නේ අපි පක්ෂයක් ඇහෙට හැමදාම දුක් විඳිනවද රටක් කෙනෙක් පවුලකට මේ බලය යන්න දීලා දුක් විඳිනවද ඇයි මේකට හේතුව මූලිකම හේතුව තමයි පක්ෂයක් විපක්ෂයක් ඇහෙට ඉන්නකොට ඒකේ නායකයාට බැරනම් නායකයෙක් වෙන්න රටේ අපි මොකද එතන ඉන්නේ නායකයෙක්ව තේරුම් අරගෙන යන්න ඕනේ පස්සට 1947 මේ පක්ෂය හැදුවේ ඊඑස් සේනානායක ඩඩ්ලි සේනානායක සර් ජෝන් කුතුලාවර ජියාර් ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස ඩීබී යුදුංග කියන 6 දෙනාම මේ රටේ නායකයෝ වුණා විධායක ජනාධිපති ක්‍රමයේ තියෙනවා ජනාධිපති වුණා නැත්නම් අගමැති ක්‍රමයේ තියෙනකොට අගමැති වුණා නායකයෙක් වුණා අවුරුදු 47ම 6 දෙනෙක් පාලනය කරා 94 ආව අපේ ලොක්කා 94 ඉඳන් අදට 2020යි අවුරුදු 26ක් තනි මිනිහෙක් ඉන්නවා එකපාරක් ජනාධිපති වුණ නැහැ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන්නේ අගමැති කාලේ අවුරුදු 5ක් එකපාරක් ඉන්න බරනවා දාපු දෙපාරම ගෙදර ගියා මැදදී අපේ වරද පාක්ෂික ඇසන් දෙන්නේ නැතුව වරද අපි වගේ මහන්සිලා මෙතුමාව බේරන්න උත්සාහ කරලා අපි බෙල්ල තියමු මංගල සමුළුල්ල අපේ වරද හරෙන්ලගේ වරද බුද්ධිකලගේ වරදද නායකෙක්ට කාලයක් තියෙන්න ඕනේ නායකෙක් එතනින් යන්න ඕනේ අද බලන්න ප්‍රතිමූර්තිය මේක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා දෙපාරක් ආයෙත් දෙනවා අගමැති කමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණා ආයෙත් දෙනවා අගමැති කමට මේක කවද නවතී ධම්මිකාත් බලවේගයක් අවශ්‍ය නැද්ද මේකට විරුද්ධ වෙන්න එළියට බහින්න ඔබතුමාලා මේ මාතර ඉන්න කොන්ද ගලින් තියාගෙන ඉන්න දරුවන්ට දෙමව්පියනේ ඔබතුමාලා හිතන්නේ නැද්ද නෑ මේක වෙනස් වෙන්න ඕනේ කියන එක කොච්චර කල් මෙහෙම බලාගෙන ඉන්නද අපි රටකට තියෙන්න ඕනේ විනය දැන් අපි රට රකින්න අපේ විරුවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගැහුවේ අද කොයිද රට රකින්න අපේ විරුවා එක පැත්තකින් ඉර වෙලා මහ බැංකුවේ නිලධාරීන්ට කුණු හරපෙන් බයිනවා මහ බැංකුවේ නිලධාරී කියන්නේ මේ දේශපාලන පත්‍රයෙන් ආපු මිනිස්සු නෙමෙයි ඒ මිනිස්සු කියන උඹලා කරපන් නැත්තම් මං කරන්නම් වැඩේ තියෙන්නේ ප්‍රාදේශ සභාවකවත් മന്ത്രി කෙනෙක් වෙච්ච නැති කෙක් ජනාධිපති වුණා වෙන දෙයක් නෙමෙයි ඔක සුද්ධ සිංහලෙන් අපි කිව්වා රාජ්‍ය ආන්ත්‍රණයක් දුවන ක්‍රමය දන්නේ නැති වුණාම අර නිකන් අර හමුදාවට අණ දෙනවා වගේ තමයි අණ දෙන්නේ බඩු බනිස් දැන් තේරෙන්නේ නැහැ මොනවා වෙන්නද කියලා කරන්නේ මොනවද කියලා අයියා නිකන් බලන් ඉනවා අයියාට 78යි මල්ලිට 74යි ලොකු අයියාට 80යි චෝයි දැන් මොකද ඊට වඩා හොඳයි මම හිතනවා ඒගොල්ලන්ගේ පාලනය කරන හිතන ක්‍රමේ රටට උගින ක්‍රමයක් නෙමෙයි මගේ අම්මේ තාත්තේ හැබැයි ලස්සනට දෙවිලි පෙළ ගේනවා බැසින් ඉන්න බිස්නස් එක කරන්න වෙන පැත්තකින් අපි එදා ඕක කියලා 2015 වෙනස් කරපු එක ආයෙත් මේ මිනිස්සු ගෙනල්ලා දැම්මා ඒක මෙතන ඉන්න කට්ටියට පින් සිද්ධ වෙන්න වෙන කාටවත් නෙමෙයි මත හැදුවා මිනිසු විනාශ කරා කතා කරන්නේ වුණ නැති කරා මාව අවුරුදු 4කට හිරු ටීවී එක දවසක් පෙන්වුවේ නෑ මම එක දවසක් මගේ වොයිස් කට් එකක් පෙන්වුවේ නෑ අර කාඩිනල් ලිම්පානන්ගේ කතාවක් අල්ලගෙන ඒක විනාඩි 45 කතාවක් විනාඩියකට කපලා අඹර අඹර ගැහැව්වා මිනිහෙක්ව හදන්න සහ මිනිහෙක්ව නැති කරන්න මේ මාධ්‍යයට පුළුවන් මිනිසු හදනවා මිනිසු නැති කරනවා හැබැයි මම කියනවා හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් කොන්ද කෙලින් තියන් වැඩ කරනවා නම් මේ නාලිකාව ඕනේ නැහැ මට ඕනේ ඔබතුමාලා විතරයි මේ පණිවිඩය කියන්නේ කියන එක මට තියාගන්න මම නිසා තීරණයක් ගත්තා එදා ගැහුවට පස්සේ මම තමයි හැම ගමකටම යනවා රැස්වීමක් කරන්න මම පළාත් සභාවේ ඉල්ලන්න යනකොට
2014 මං එළියට බහිනකොට අම්මේ තාත්තේ මේ නාලිකා හොඳනම ලොකෝරීටි ආණ්ඩුවත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියේ ජනාධිපති හැටියට ඡන්දෙ ඉල්ලන්නුනේ චමල්ගේ පුතා සසෙන්ද රාජපක්ෂ මහෑමතිත් එක්ක මට මොකා හිටියේ රනිල් සජිත් ලොක්කයි මරා ගන්නවා ඒක දෙන්න එකතු කරන්නම් කියලා තමයි මම එළියට බැස්සේ මගේ තාත්තකවත් ඕ වගේ ගොනික් කියලා අන්දර දාත්ත සල්ලි දෙන්න කියලා හතක් පහක් දුන්නේ නැහැ ඡන්දෙට අපි උතුම විශ්වාස කරන මිනිස්සු හිටියා බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට මම සදා නායකයති වෙන්නේ මේ ටිකටයි මම මේම හරි ලකුණක් දාලා මං කෝ බදුල්ලට හරි කියලා ළමයි පටන් ගත්තේ ඒක රල්ලක් වුණා හැම ගෙදරකම මිනිස්සු ගහන්න ගත්තා පොඩි ළමයි පාර දැකීති මට මෙහෙම කරන්න ගත්තා ඒක රැල්ලෙන් ගිහිල්ලා ජනාධිපති වරණකට ගිහිල්ලා ජනාධිපතිවත් ගෙදර අරලා තමයි අපි එදා පස්සේ බැලුවේ කියන කවුද මතක තියාගන්න කර සහෝදරයෝ සර් මිනිස්සු හරි අමුතුයි අසාධාරණ මිනිස්සු අකමැති ඒ කාලේ මට නාලිකාවක් ඕනේ නැහැ මොකද මම බදුල්ලේ දවසර රැස්වීම 30-40 කරා මම ඌව පරගම කියන ආසනයක දවසක් රැස්වීමට ගියා පාන්දර 3ට යනකොට එළිය වත්තේ ඉන්න බෑ සීතලයි මිනිස්සු ඒ උදේ 3ට එනකන් දරුවෝ ටික බදාගෙන මිනිස්සු 40ක් විතර ඉන්නවා බ්ලැන්කට් වලින් පොරවගෙන අන්න එහෙමයි මිනිස්සුන්ගේ ආසාව ඒ උනන්දු වෙන්නේ අද අපිට මොකද උනේ මම ආසන 9-9ම දින්න බදුල්ල දිස්ත්‍රික්කයේ එකම දිස්ත්‍රික්කයේ ලංකාවේ ආසන 9-9ම දින්න 2015 මැති වෙන්නේ 225,000 යෙන්නේ ඡන්ද මට 102,000ක් දුන්නා මිනිස්සු ඡන්ද හැබැයි රනිල් වික්‍රමසිංහ මොකද්ද මට කරේ කැබිනට් එකේ මම ඕම ඉන්නේ චෝදනා කරනවා නෙමෙයි කැබිනට් එකක් දීලා විදුලි සංදේශ කියලා එකක් දුන්නා ඩිජිටල් කියලා දුන්නා මංගලමතුමා ඉන්න කාලේ වගේ නෙමෙයි ටෙලිකොම් එක දැන් ඒක දැන් ප්‍රයිවට් ඒක මට ඕන විදිහට ඉස්සර වගේ දාන්න බැහැ මිනිහෙක් දිහා එක මිනිහෙක් දාන්න බැහැ ඊට පස්සේ තමයි ඩිජිටල් කියලා එහෙම එකක් නැහැ අපේ මිනිස්සුන මොකද්ද සර් ඩිජිටල් කියන්නේ ගම්වල ඉන්න මිනිසුන්ට ඒක දන්නේ නැහැ වැඩකුත් න්‍යාසන 9-9ක් දිරපු මිනිහෙක් විනාශ කරන ක්‍රම හැබැයි ඔයගොල්ලන්ගේ සාගල ලොක්කට අකිල බේබිලි කොහොමද සැලකුනේ බදුල්ලට අගමැතිතුමා දෙපාරක් ආවේ නැහැ මේ අවුරුදු පහට දෙපාරක් ඇවිල්ලා නැහැ බදුල්ල සික්කේ ආසන 9-9 දින්න දැනට දේශපාලනය කරද්දී ඒ දින මුදලක් ආරක්ෂා කරන්න තිබුණට උමනාවක් තිබුණේ නැහැ අපි මේකේ මිනිසුන්ගේ වෛරයක් ඇති කරන පැත්තකට පෙනුවා ඒ දිනස අපිට හරි තාමත් ආදරේ ගමට ගියා සදන්න අපි හිටියා අපිට කරන්න බැරුණා අපේ ලද්දෙට ගැහුවා කියලා උතුමාලගෙන් මම එක ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නේ ගොඩක් හොඳින් හිතන්න අලියට මේ දිස්ත්‍රික්කයේ ඡන්දයක් යනවනම් ඒක ඊට වඩා හොඳයි පෝට්ටුවට ගහනවා වගේ කියලා කියන්නේ දෙලාට මම වදිනේ වට පටලා ගත්තේ නෑ මම හිතුව පැටලෙන්න ගියාදෝ කියලා කිව්වනම් ඕකල්ලම් මට හෙට තඩි වහන හරි මතක තියාගන්න මං කියෝ වචනේ හොඳටම අලියට ඡන්දයක් දෙනවා කියන්නේ ඒකට පොහොට්ටුවට දෙනවා හා සමානයි මේ ඩීල් එක පිටිපස්සේ ඉන්නේ අලියගේ කීප දෙනයි ගියපාර පාර්ලිමේන්තුවෙන් 82ක් ඉන්නේ අපි එක්ක 15යි ඉන්නේ එහා පැත්තේ 15යි ඉන්නේ එහා පැත්තේ මතක තියාගන්න ඇයි මේ මිනිස්සු ඔක්කොම එනම් දාලා ආවේ අයුක්ති අසාධාරණ දැක්ක නිසා මහබැංකුවේ හොරකම අපේ ඇඟට ගෑවෙන්නේ නැති නිසා මොකද අපි ඒවට කිසිම කර සම්බන්ධුන්නේ නැහැ අපි ඇතුළේ ඉඳන් කොච්චර සටන් කරාද බුද්ධ කියලා අපි මේ වැඩේ වැරදි මේක කරන්න එපා අපි ඒක කරන්න එපා තම්බ දෙයිකෝකට ගණන් ගන්නෑ හරි මානසික පීඩනයක්ද රෝගයක්ද කියලා මම දන්නේ නැහැ කිසිම කවුරුත් කියන දයක් ගණන් ගන්නෑ බුදුමාල කල්පනා කරලා බලන්න මම මේක කිව්වනේ නිකමණි කිව්ව බදුල්ලට ආවේ දෙපාරයි හැබැයි දෙනියායට 38 පාරක් ඇවිල්ලා දීම හෙලිකොප්ටරෙන් ආ අට අට අම්මට උඩු 38ක් ඔෆිෂියල් එකක් අනිත් එක අන් ඔෆිෂියල් මම මේ කල්පනා කරන්නේ අපිට මෙහෙම වෙලා අපි කොහොමද රටක් හදන්න මිනිස් වෙලීමක් කියන්නේ අද අපි උතුමාටල බලාපොරොත්තුවක් දෙනවා පොරොන්දුවක් දෙනවා වැඩ පිළිවෙලක් දෙනවා ඊට පස්සේ ඉන්න නායකයා ඒක කරන්න නැතුව යාගේ ඕන දේ කරනවා නම් එදාට අපිට මේ සියලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා මෛත්‍රීපාල සිරිසේනව ගෙනාපු අපි රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාලගේ ප්‍රශ්නේ වුණේ මම නම් කියන්නේ පක්ෂ දෙකකින් දෙන්නකින් එක තමයි හරි එකක් විනිවිද භාවයක් තියෙනවා එන්නර හොරගම් කරන්න බෑ අද ඊයේ පෙරේදා මා දැක්ක ගල්කිස්සේ මුහුදේ වැලිපිරෙව්වා කිසිම ටෙන්ඩරයක් දෙන්නේ නැහැ කියලා ඔබතුමාලා දන්නවද දාන්න ඕනේ නැනේ අයියා ජනාධිපති මල්ලි ජනාධිපති අයියා අගමැති අර මිනිස්සයා ආර්ථික කළමනාකාරයා අනිත් පැත්තේ නෑදෑව දාලා දෙනවා මහ බැංකුවේ අර බැංකුවේ මේ බැංකුවේ ඔක්කොම ටික වට කරන් ඉන්න මුම් මොකද ටෙන්ඩර දාන්න එහෙම රටකය 69 දුන්නේ අපි 89 නෑ ඔබතුමාලා අපි ඉන්නේ 56 හැබැයි 56 කඩන්න තමයි අර UNP අපිව තල්ලු කරලා දාලා උන්නේ ඊට කාගේ වුණාටද මිනේ කරන්නේ කල්පනා කරලා බලන්න කාගේ වුණාටද මේ ගේම ගෑව්වේ පස් දෙනෙක් හය දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වුණා තුන් පස් දෙනා හය දෙනා
කෝට්ටුවත් එක්ක යනවා කියලා ලක්ෂ්මන් ඥාපා කියනවාද? මම නෙමෙයි ලක්ෂ්මන් ඥාපා කියනවා. ඒ ජාපෙත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදනවලු. නොතකින් විතරක් අපි මොක්කොද ඒක? සා මම කියන්නේ දෙන්න එපා. අලියට එක ඡන්දයක්. අලියගේ ඇද්දවුව මාරු වෙනකන් ඇතා පොඩ්ඩක් පැත්තක ඉඳපු දෙයෙන් අපි අගෝස්තු 6 වෙනිදාන් පස්සේ එක්සත් ජාතික පක්ෂය සිරගොතත් බාර ගන්නවා කියන කවුතුමාට පොරොන්දු වෙනවා. ඒක පෙන්වන්න පුළුවන් මේ ඡන්දෙන් විතරයි අම්මේ තාත්තේ. මේකේ නිකන් හරි මුන් ගන්ධ ටිකක් කොටා ගත්තොත් කියයි අම්මා අපි තමයි මෙන්න පක්ෂේ પરම්පරාවේ අපේ ඉන්නවනේ ඩීඑස්ඒ නායක ඩඩ්ලිසෙන් නායක සර්ජුන් කොතලාල රණසිංහ ප්‍රේමදාස ඩීබී විජේතුංග මහත්තුරු ජයර්ජියවදන ඇතුළු මහත්තුරු ටික ඉන්නවනම් උඩ ඉඳන් අනේ පොඩ්ඩක් පහල වෙලා මේක කොහොම හරි කරලා දෙන්න. අන්න වැඳ නමස්කාර කරලා ඉල්ලන් දෙනවා. මේක මහා හුණියම. ඇත්ත වශයෙන්ම මේ සිරිකොතර වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලගෙන් අවසාන වශයෙන් කියන්න ඕනේ අද රටට ඇතිලා තියෙන ප්‍රශ්න මොකක්ද? ඔබතුමාලා දන්නවද? රටේ වැඩියෙන්ම ආදායම හද වෙනතුරු වෙන්නේ පිට රට වැඩ කරන මිනිස්සුන්ගෙන්. මම විදේශ රැකියා අමාත්‍යවරයා හැටියට හිටියා. ඒ බොහොම පොඩි කාලයක්. හැබැයි අපි පුළුවන් වුණා මැද පෙරදිග රස්සා වලට ජපාන් යන්න 10,000කට රස්සා හදන්න. මේ ආණ්ඩුව අද වෙනතුරු එකට අතවත් කියලා නැහැ මුකුත් කරලා නැහැ. ගේමක් ගහන්න ඕනේ නැති කොහොම හරි හොරෙන් පටවන්නේ කොහොමද කියලා. හැබැයි අද මොකද මැද පෙරදිග වෙලා තියෙන්නේ? මිනිස්සු 23 දෙනෙක් මේ වෙනකොට ජීවිතාක්ෂර පත් වෙලා තියෙනවා කොවිඩ් වලට. අබෝ ඕනියමක් කිව්ව ගමන් ඒකත් ඇරුණා. එතකොට දුබායි රාජ්‍ය විතරක් 7 දෙනෙක් මැරලා තියෙනවා. කුවේට් වල 7 දෙනෙක් මැරලා තියෙනවා. අබුඩාබි වල එක්කෙනෙක් නැති වෙලා තියෙනවා. සවුදි වල 6 දෙනෙක් නැති වෙලා තියෙනවා. ඕමානේ දෙන්නෙක් නැති වෙලා තියෙනවා. 23 දෙනෙක් මේ විදියට ජීවිතක්ෂර ලංකාවේ මිනිස්සු දරුවෝ මෙහෙ නෝනා මෙහෙ ඒ මිනිස්සු එහෙ මැරනකොට අපේ රට බැරි වුණා. ලේන් දාලා ගෙන්න ගන්න අඩුම ගන්න ඒවා ගෙනල්ලා කොරෝනා වලට දාන සෙන්ටර් වල දාලා බේක් කරලා හරි මොනා හරි කරලා අපේ මිනිස්සු රකින්න තිබ්බා. ඒ මිනිස්සුගේ මුදල් ගන්න පුළුවන්. ඇති වෙනකන් අපි කිව්වා මේක ගෙන්න ගන්න මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් කියලා. හැබැයි ඔබතුමාලා දන්නවද? ප්ලේන් යන ඕස්ට්‍රේලියාවට. ප්ලේන් යන එංගලන්තෙට. ප්ලේන් එකක් මේ ළඟදී ලොකු පුද්ගලයෙක්ගේ දරුවෙක්ව ගෙන්න ගන්න විතරකුත් තරලා දිනනවා. පස්සේ ඔය එළිවේයි. මතක තියාගන්න මේ මිනිසුන්ව ගේන්න කෙනෙක් නැහැ. ඔස්ට්‍රේලියාවේ ගේනවා නම් ඒක ගේන්න එක මිනිහෙක් ඉන්නවා ලංකාවේ මිනිස්සු විතරයි කතා කරන්න පුළුවන්. එයා තමයි ලිස්ට් එක හදන්නේ. සල්ලි කාරයෝ විතරයි එන්න පුළුවන්. වැඩ කරන්න ජීව මිනිහට එන්න විදියක් නැහැ දෙයියෝ. මොකද්ද මේ රට? මේ මිනිස්සු අද දහ දුක් විඳිනවා. ඩුබායි රාජ්‍ය වාහගෙන යනවා. ඩෝහා වල කම්පැනි වාහගෙන යනවා. ඉඳුම් තනුත් නැහැ. පඩිත් නැහැ. කණ්ඩත් නැහැ. එන්නත් නැහැ. ළමයි දකින්නත් නැහැ. මොකද්ද මේ රට? රට රකින්න විරුවෙත්. කරුණාම්මාන්ගේ 3000ක් මරුවයි කිව්වම එක මිනිහෙන් මේ හන්දියට ඇවිල්ලා කළු කොඩියක් දැම්මද? අත්අඩංගු ගොඩ ගනින් කිව්වද? ත්‍රිවිල් එකේ සුනිල්ව මරුවා. එක මිනිහෙක් ත්‍රිවිල් එකේ කළු කොඩියක් දැම්මද? බයයි. බය කරගෙන ඉන්නේ. ඔය බය 2015 ගැලෙව්වා. හැබැයි ඒකට මුකුත් කරගන්න බැරි වුණා. මොකද ආයේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරයත් එක්ක දිනාව මිනිසුන්ගේ ඔළුවට මතයක් බය පිය ඇති කරා. ආයතුව මට විතරයි මේක සුද්ධ කරන්න පුළුවන්. යුද්ධය ආරම්භ වෙන කියන්න දෙන්නේ MCC ගැන කිව්ව මතකද? දැන් අදින් US Embassy ඇමරිකානු තානාපති කාර්යාලය දැන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඩොලර් මිලියන 460 ගාණක් ඒගොල්ලන් දෙන්න තිබුණා. හැබැයි මේගොල්ලන් ගහගෙන ගියා ලංකාවේ ඉස්සර ආණ්ඩුවට දුන්නයි කියන්නේ. ඒ කියන්නේ කොළඹ ඒ ඉඩම් සංස්කරණය කරාදී ඒව සර්වේ කරන්න අරවා මේවට තමයි සල්ලි. හැබැයි ඒගොල්ලන් දැන් පිළි අරගෙන තියෙනවා. කිසිම මුදලක් රුපියලක්වත් දියාණ්ඩුවට දීලා නැහැ කියලා. හැබැයි අද අපි ඔට්ටු දාලා කියනවා මේ ඡන්දය ඉවරෙච්ච ගමන් MCC අත්සන් කරනවා. මොකද ආණ්ඩුවට වැලේ වැල් නැති නිසා. ඉන්දියාවයි චීනය අතර ගහගන්න යනවා යුද්ධයක්. ඉන්දියාවයි චීනය ගැටුම කියන්නේ අපිට යෑමේ ක්‍රමයක් නැහැ. මම එකයි කිව්වේ බොරු කරලා බලය ගත්තම බොරුවෙන් බලය ගත්තම ස්වභාව ධර්මයක් කම්පා වෙනවා. ස්වභාව ධර්මයක් එළියට එනවා. අද මාතර පැත්ත යන්න හිරි කැටි යන්න මේ දික්වැල්ල යන්න මිරිස්සේ යන්න සුද්දෙක් හොයාගන්න බෑ. සුද්ධ වෙවලා ආයෙත් මේක නෝමල් අතර එනකොට තව අවුරුද්දක්වත් යනවා. ඇයි මෙහෙම වෙන්නේ? එදා අපි විපක්ෂයේ ඉන්නවනම් අපි එදා ආණ්ඩු බලයේ ඉන්නකොට පාස්කු 21 මුන් අපිට කොහොමද ගැහුවේ? කොහෙවත් නැති කතාවක් කරන් මට වයිට් එක කරගත්තා. ඔබතුමාලට මතකයිද මම අවංකව කිව්වේ මේකේ පොලිසිය දැනන් ඉන්නේ නැති වෙන්නේ කොහොමද? ලෙඩ ඇඳේ හිටිය තාත්තා දන්නවනේ. අම්මට ලොක් කර කියපු මේක මට. මොකද්ද අපේ තාත්තා කිව්වේ?
මම හෙලිකොප්ටර් එකක් ගෙවන්න එයා පෝස්ට් එකේ හෙලිකොප්ටර් එකක් එනවා සවින්ද සිල්ලව ගන්න ගියතලාවට ඔයා හැමෝම නගින්නේ කො බදුල්ලේ මම බදුල්ලේ නැගලනකොට තමයි අක්කලාතාව වි මල්ලි මාර වැඩිනේ උයි තාත්ත මේක ඉරා කිව්වනේ මම බැලුවා ICU එකේ ඉන්න තාත්ත ඔක්සිජන් ගාලින තාත්ත කොහොමද මේක දන්නේ මම කෙලින්ම ගාලු මූදුරට බැස්සගම කෙලින්ම ගියේ තාත්ත බලන්න නවලෝකේ ICU එක දොස්තර කෙනෙකුත් එක්ක ගියේ ඒ තාත්තට හරිය වසයි යකා වගේ පොරක් මම ළඟට ගිය ලෙවල් අත්ති කොහොමද දන්නේ කියලා තාම්සොල්ලා මම දන්නවනේ උයි මම ගණන් ගන්නේ සත පහකට ජනාධිපති මත මේ තාත්තට මම පුතා තමයි. හැබැයි මේ වෙලාවේදී මම හිතන්නේ ආව බලන්න ආපු පොලිසිය CID නිලධාරියෙක් තමයි කියලා දෙන්නේ මෙහෙම report එකක් තියෙනවා කියලා. මම ඊට පස්සේ ගිහලා මේක කිව්වේ වෙලාවේ වුණාට පස්සේ අක්කාමට එනවා මගේ තමයි මගේ කිව්වේ. මම ඊළඟ අගමැතිතුමාව හම්බුනා අගමැතිතුමාට කොලයක් දුන්නා. ඒ කොලේ තියෙනවා සාරාංගේ නම ඔක්කොම මෙහෙම මේ මේ පල්ලි වලට ගහන මේ කතන්දරේ ඔක්කොම තිබුණා. ඒක හැබැයි ඇත්ත කියන්න ඕන රණවීර වික්‍රමසිංහ මහත්තයා එළියුම කියලා තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේනයි රනිල් ගේතිබ ප්‍රශ්නද එයා එක රනිල්ට අල්ල තිබුණේ මෛත්‍රීපාල සිරිසේනක අල්ල තිබ්බ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම තියෙනවා නේද හරි හිටපු අගම මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා තියෙනවා සියලු ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියන්ට අරලා තියෙනවා මේ ලියුම තිබිලා තියෙනවා මේකට වග් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන රටේ සේනාධිනායකයා බුද්ධිංශයාගේ ආපෝසකයාගේ පොලිසියයාගේ ඔක්කොම යාගේද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වරද තමයි කොන්ද ගෙලින් තියන් ගිහිල්ලා නෑ මමත් මේ රටේ අගමැති කියලා දෙන සතන් කරේ ඒ කාලේ ඒව තමයි වෙච්ච වැරදි හැබැයි යකෝ මේව කරගිලා ආවේ අන්තිමට මම ගිහිල්ලා මාධ්‍ය කතා කරලා කියන්නේ ගියා මං කො මේක තියනවා මේ සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු ගහගන්න යන්න එපා සාමකාමී වෙන්න පල්ලිය උගන්ලා තියෙන්නේ මෙහෙමයි කුරාන උගන්ලා තියෙන්නේ මෙහෙම කියලා ඔක්කොම පැයක් ගෙව්වා කේවල යන්න යනකොට මාධ්‍ය වේදිකක් ඇහුවා ඒ කියන්නේ ප්‍රතිමාගෙන පොලිසිය මේක දන්නවද කියලා මං කොයි පොලිසිය නෙමෙයි මම ගිහින් අපේ ලෙඩ ඇදෙන්නේ තාත්තා තමයි පොලිසිය කොහමද නොදන්නේ කියලා අම්මට දු කරකවමට දැන් මං දැනෙන මං මරලා තියෙනවා බං කොහොමද මේ මිනිසුන්ට ඇත්ත බොරුව කරන්න පුළුවන් හැම මේ උඩ දෙයි කෙනෙක් ඉන්නවා ඒක දෙයිය බුදුන්ගේ රට අපි හැමෝම පහනක් පත්තු වල ලෙඩ යන්නේ බොරුව සදාකාලික වෙන්නේ නැහැ සත්‍ය ජයග්‍රහණය කරනවා කියන උන් මතක තියාගන්න ඕන දැන් ඕක එළියට එනවා එකින් එක ප්‍රශ්න වෙනවා මම මේකයි කිව්වේ සජිත් මහත්තයා කිය පාර දෙනු සියර 42යි සජිත් මහත්තයාම අවසාන ප්‍රතිපලයේ සියර 52යි කාර්ද ගෝඨාභය රාජපක්ෂ සියර 5ක් ගෝඨාභය ගොඩෙන් සජිත්ගේ ගොඩට එකතු වුණා නම් 47යි 47 වුණා නම් දෙවෙනි මනාපෙට බඩු යනවා ජේපී එක ගහලා තිබුණේ නන්ද සහෝදරය දන්නවද කාර්ද වැඩිම ගහලා තිබ්බ කියලා ජේපී එක දෙවෙනි මනාපෙ සයිකියම දාස්නා උටින් දිනු ඕක තමයි ගණන් හැදිලා ඇතුළේ තිබුණේ රනිල් මහත්තයා ඇදලා මාසෙන් සජිත්ට කිව්වේ දෝපන් කියලා. එහෙම දුවලත් තමයි 56ක් ගත්තේ. හැබැයි මොකද්ද ප්‍රශ්නේ වුනේ? ඔළුවෙන් සූක්ෂම ගේමක් අරමින් සමාජ්‍යත් එක්ක ගෑවුවා. ඇට්ටික මතකද? මොනාද දැම්මේ කියලා. ඒ කාලේ ඒගොල්ලෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම ටිකේ එක. රට රකින්නවා අපේ විරුවා කියන එකමයි ගෑවුවේ. මොකද්ද ඒකේ අදහස? කතෝලික මිනිසුන්වයි මුස්ලිම් මිනිසුන්ටයි බය ඇති කරලා. සිය 80ක් කතෝලික සාමාන්‍යයෙන් ගෑවුවේ එක්සත් ජාතික පදනම් මැච් ඡන්දෙක මුස්ලිම් මිනිසුත් එහෙමයි සිය 80ක් විතර ගහන්නේ එක්සත් ජාතික පක්ෂයට දෙකම බය වුණා සිය 50යි 42යි වැටලා තියෙන්නේ මං දන්න විදිහට අපේ ශ්‍රේණියට ඡන්ද අපේ ලොකු ප්‍රතිශතයක් විතරින් අඩු වුණා මුස්ලිම් ප්‍රතිශතයක් බය වුණා ඔය ටික අඩු කරලා එකතු කරලා ගත්තම රසිය පහ හැදිලා තියෙනවා මෙන්න ප්ලෑන් එක අද මහින්ද ලොක්ක ආයෙත් ඔක කරනවා සහව් වෙන්න එපා මේව ගමේ ගිහිල්ලා කියන්න කරුණාව දාලා CID එකේ ගේනවා කියලා මං එදා මැදිරිගිරියේ මට ගහපු දවසේ රැස්වීම මං කිව්වේ බලන්න ඕන ෂුවර් එකට CID එකේ ගෙනියයි කියලා. ගෙනිච්චා. චන්දෙට ලං වෙලා සති දෙකක් තියෙන්දී දානවා මිනිහව ෂුවර් එකට ඇතුළට රිමාන්ඩ් එක. මොකද අපේ රිමාන්ඩ් ප්‍රිෂන් එකේ AC තියෙනවලු, ෆ්‍රිජ් තියෙනවලු, ටෙලිෆෝන් තියෙනවලු, ඔක්කොම තියෙනවලු. සමහර දීර්ඝ කාලින නඩුවට ආපු කට්ටිය නෝන්ලත් වෙනවලු ඇතුළට. මම ඇත්ත කතාව. මේ ඇත්ත කතාව. මං කාගෙද කියන්නේ කියන්න ඕනේ මම උඩ හොරෙන් වගේ පෙන්නන. කාගෙද කියන්නේ? අර මම පොඩ්ඩක් මේ ගත් කරේ මේක ඇත්ත කතාවක් සෙල්ලම් බඩු නෙමෙයි මේ ඔයගොල්ලෝ මේ රට මේ පවුලත් එක්ක අපි විනාශ වෙන්නේ මගේ කට කපයි
මාව දායි මගේ ෆෝන් දෙකක් පොලිසියේ අට පාරක් සීඅයිඩීයේ කොහොම හරි මොකක් කර එකට හුටපටකට පටලන්න පුළු උත්සාහයක් ගන්නවා හැබැයි මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔය ආත්ම විශ්වාසය ඇත්ත කියනකම් ඒක කරන්න බෑ සබුදුමාලගේ මං ඉල්ලීමක් කරනවා මේක හිතන තරම් දේසි නෑ ඒතර මොකද වෙන්නේ කරුණාව එහෙම කරලා අතුලට දාපුවම අපේ බයියට චූන් වෙනවා බයියෝ කෑ ගහලා කියන අම්මා බලන්න රට රකින්න විරෝධ දුන්න කරුණට ෂොට් එක කියලා දෙමළ මිනිස්සු උතුරු මිනිස්සු මොකද යන්නේ කරුණාට අසාධාරණයක් කරුණාව හිරිය දෙන්නේ එල්ටීඩී සායක දී මිනිස්සු ඉන්නවා එහෙනම් සුදයි අර විදියට මොකද වෙන්නේ බඩු අන්න ගේම් ප්ලෑන් එක මෙහෙම තමයි ඡන්ද දිනන්නේ අයියා මල්ලි සබතුමාලා මේ මාධ්‍ය නාලිකාවට යටවෙන තාක් තුරා ඇත්ත දැනගන්න බැරි වෙනවා මගේ අම්මේ තාත්තේ මාතරද අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමාලා ඉදනදී අපේ මං ආදරයෙන් කරන දේශපාලඥයෙක් මංගල සමරේ නමතුමා මම අපෞද්ගලස මං කරපු ප්‍රකාශයත් එතුමා අනුමත කරලා දෙනවා එතුමා ට්විටර් පණිවිඩයකින් දාලා තිබ්බා මෙයා කිව්ව දේ හරි කියලා මංගල කියන්නේ 아무ත කොන්දක් තියෙන මිනිහ මංගල එතුමා කියන්නේ දේශපාලන වෙනස් විදිහට දකින්න මිනිස්සෙක් සමාජ ක්‍රමයේ එතුමායි ක්‍රමයේ මේ සමාජය හැලෙන්නේ නැහැ කියලා මටත් හිතෙනවා මටත් සමාජය හිතලා දෙනවා නෑ මංගල ගිය මගේ යන්න ඕනේ කියලා ඒත් මට සජිත් ප්‍රේමදාසවත් සමගි ජන බලවේගයක් මම පාවා දෙන්නේ නෑ මංගල මහත්තයා පාවා දුන්නේ නෑ මංගල මහත්තයාගේ කාලය සහ මංගල මහත්තයාගේ තියෙන උගත්කමත් එක්ක යාට අලුත් වූ බලවේගයක් එතුමා නිර්මාණය කරයි. හැබැයි ඒක සජිත් ප්‍රේමදාසට විරුද්ධවවත් සමගි ජන බලවේගයට විරුද්ධව නෙමෙයි එතුමාගේ විශ්වාසයත් එක්ක. එතුමාට ඊට වඩා යමක් කරන්න පුළුවන් වෙයි කියන එක. එතුමාට මේ සමාජයේ මේ වැහිලා තියෙන සුදුරැත්ත ඇඳලා බුද්ධි උඩ නෙමෙයි කියුවේ. අතාවම නේ මට අමතකුණා. සුදුරැත්ත ඇඳලා මං කියන්නේ මේ මල්වට්ටි අතේ තියාගෙන ඔළුවේ තියාගෙන කරන දේශපාලනය මම වැඩි කැමතියි. මංගල මහත්තයා කැමතුනේත් නෑ. ඕකයි මඩ ගහන්න හේතුව. මම කියන්නේ අපි අපේ ආගමට අපේ ධර්මයට අපි පළවෙනි ස්ථානය දෙන්න ඕන. හැබැයි අපිට හැම ආගමකම කියලා දෙන්නේ. හරිදී හරි ලෙස දකින්නත් වැරදි දේ වැරදි ලෙස දකින්නත්. හරි නැත්නම් වැරදි නම් වැරදි දේ වැරදි කියලා කියන්න බැරි නම් මොකද්ද එහෙනම් එතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය? අපිට උගන්වන ධර්මයේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් තියෙන්න ඕනේ එහෙම නම් කියන එකයි අපි කියුවේ. හැබැයි මගේ අදින් වචනක වැරද්දක් තරුණයෙක් කියන වෙලාව දෙනවා නම් මම කොහොමද සමාවෙන්නේ? මම හිත දවසේ සම්බන්ධ විශේෂ ප්‍රකාශිකුත් කරනවා. හැබැයි මම දන්නවා මගේ ආත්මයන්ව මගේ හෘදාංගය ඇතුලෙන් දන්නවා මේ මිනිසු කරන්නේ දේශපාලන මගඩියක්. ඒක වෙනස් කරන්න අපි ඉස්සරහට යන්න ඕනේ. සහකරු දෙමව්පියන් ලයිට් බිල වතුර බිල ඩබල් වෙලා නැද්ද? සෙමන්ටික ආවද 65ට පරිප්පු හම්බුණාද 100ට නෑ. ඒක අනිත් පැත්තද? මොන විදිහින්වත් හම්බුන්නේ නෑ. ලීසින් මාස 6ක් ගෙවන්න එපා කියලා කවුරුත් කිව්වද ජනාධිපති ආරෙන්න කම්පැනි කාර්යය කිව්වද? ගිහිල්ලා අහන්න ත්‍රිවිල්ලේ බයිසිකල් එක තැමිසෙන්කින් ලීසින් කම්පැනි කාර්ය මොනවද කියන්නේ කියලා. ලීසින් කම්පැනි කාර්යන්ට පව්. ඒ මිනිස්සු ණය දීලා ඒවල වැඩ කරන මිනිස්සු ඉන්නවා. උංගෙ පඩි ගෙවන්න ඕනේ. එහෙනම් ආණ්ඩුව එතනට මැදිහත් වෙන්න ඕනේ. ඒ කම්පැනි ටික බේර ගන්න ඕනේ. රටේ රස්සවල් නැති වෙගෙන නම් අම්මේ තාත්තේ එන බ්‍රහස්පතින්ද මම ලොන්ච් කරනවා. නිර්මාණය කළ තුන අංකයක්. දුරකථන අංකයක්. ඔබේ ප්‍රශ්න අපිට කියන්න කියලා. ඒ අංකේ ඔබතුමාලට කතා කරන්න පුළුවන් 5000 හම්බුනේ නැත්තම් ඔබතුමාලගේ රස්සාව නැති වුණා නම් කම්පැනිය වැහුවා නම් සුවන් රැකියාවක් නම් කරේ ටුවරිසම් නම් කරේ ඔබතුමාලට කතා කරන්න පුළුවන් ඒ අංකේ බ්‍රහස්පතින්දට අපි ඒක එලි දක්වනවා. ඒ මාසය ඇතුළත මම පෙන්නන ලංකාවේ පස්ස කොච්චර තියෙනවද කියලා. ඒකට දුරකථනය අවශ්‍යයි. අද දුරකථනයක් අපි ගෙනාවේ අන්න ලාංජනි අන්න බඩු. අර මෙයා කිව්වා වගේ. මොකද දුරකථනය නම් මෙහෙම කරලා හරි කියන්න පුළුවන් නේ. දැන් අපි මම ඉස්සර මංගුවන් ඡන්ද දෙලාදී මම මෙහෙම කරා හරි ලකුණු දැම්මා. දැන් පොට්ටුවෙන් කොහොමද කියන්නේ උන්ට කියන්නේ ගන්ද පොල්ට කියලා මෙහෙම. අත කොහොමද කියන්නේ තමයි මෙහෙම කියන්නේ මෙහෙම. ඒක කොහොමද කියන්නේ නේ මෙහෙම කියන්නේ. දැන් අපිට නම් අඩුම ගානේ මචං එක කියලා කියන්න ඕනවා. මේ අනගම මෙහෙම කරගෙන යයි ආ බුද්ධිකයා ඔක කරයි ෂුවර් කරනවා. අත හදගත්ත නැහැ. ඉතින් කියන්නේ අන්ද පොලෙන් පොල ගුලන්න ඔක්කොම යයි දාන. එළම මෙහෙම කරගෙන ඉදී. ඒ නිසා මම ඔබතුමාට විශ්වාස කරනවා බුද්ධික පතිරණ කියන්නේ දේශපාලනේ පුදුම පට්ටම චරිතයක්. මම ඔබතුමාට තියෙන දේශපාලන දැනීම තමයි දොස්තර කෙනෙක්. අන්තිම මාස 6 ක විතරයි ගියේ නැත්තේ. තමා ඇත්තසම තමා ලියකිය ඔක්කොම ලියලා විභාගට ගිහලා දොස්තර විභාගේ පාස්. අර යගෙන අර ට්‍රේනින් පීරියඩ් එක තමයි යන්න ඕනේ කියන බෑ කියන තියා තොඳ නැත්තම් මොන සූත්‍රයක් කරලා ඉඳන්නේ. හරි මම හිතනවා අවංකම දේශපාලනේ සජිත් ප්‍රේමදාස මහතුමාට ගැළපෙනම චරිතයක්. ඒ වගේම තමයි පැය 24ම දේශපාලනේ අරම මේව මොකුත් නැහැ අපි වගේ නෙමෙයි අපි ඒකට හරියන්න කපිලා හැම ඉන්නා අම්මඩුඩු ආය ඕන දැනක ගියාම හරි අංක 3න් ඇවිල්ලා දෙනවා මං කියුවේ එක යාගේ 3 බේරලා දෙන්න කියලා කපිලා ඉන්නවා එතනින් මේ අපේ සර් ඉන්නවා අපේ රෙහාන් ඉන්නවා ඒක අපේ
අපේ සහෝදරයා ඉන්නවා අපරි කන්ටික පොඩ පැටලලා සමාන නේම වැඩි දියුන අනිත් එක මේ චතුර ගලප්පත් ඉදී ඇත්තසු මේ ළමයි ඔක්කොම උගත් මේ සියලු දෙනාම උගත් රැට්ටියක් කල්පනා කරලා බලන්න චතුරට තියෙනවා මම දන්නේ උපාධියක් දේවර්ධනපුරෙන් IT විෂය සම්බන්ධ එයාන්ටත් තියෙන ඕස්ට්‍රේලියා මේ අයලා ඔක්කොම උපාධි ගහපු කට්ටිය ඉතින් ඇත්තට කල්පනා කරලා බලුවොත් අරපැත්තෙ මොකුදින් දඩස් දඩස් ඉන්නවා ආර වර දැන් දඩස් දඩස් ඔක්කොම කෙල වෙලා ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවද අර කවුද අක්කගේ පුතාව දැම්මයි කියලා නංගී පුතාවද අක්කගේ පුතාවද ගෝඨාභය දැම්මයි කියලා මහා ලොකු ප්‍රශ්නයක් එදෙන දැන් රාජපක්ෂලගේ පවුල් එකේ දෙවෙනියට එනකොට කවුරුත් කැමති වෙයිද මුන් මරා ගන්න කාංජන විශේෂලා දැන් කාංජන ඔච්චර උඩින් තියාගෙන ඉන්න මිනිස්සයා දැන් නැති කරලා හරි එන්සර් කවුද මන් නෙවෙයි කිව්වේ මේ එනිසා මම මේ මේ මම මේ වෙලාවේදී ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරන්නේ මේක හොඳට තේරුම් ගන්න අපි තාත්තේ මේ මිනිසුත් එක්ක ගමනක් තියෙනවා ඉස්සරහට මංගල මහත්තයාගේ ආශිර්වාදයෙන් මේ කට්ටිය ඔක්කොම යටදී හැදුණු කණ්ඩායම මේ කණ්ඩායම මංගල මහත්තයාට ගොතන වචනයක් කියන්නේ මංගල මහත්තයා කාටවත් මේ කණ්ඩායම වචනයක් කියන්නේ නැහැ අපේ තියෙන දේශපාලනේ පිරිසිදුකම ලක්ෂ්මන් ඥාපලෙන් මරු බඩු ඈ මහින්ද ඥාපල ලක්ෂ්මන් ඥාපල මු මොකටද එන්නේ දැන් මෙච්චර දේශපාලනේ ඉඳලා බුද්ධ දාගත්ත නෑදෑය දාගත්ත අරුන් දාගත්ත මුන් දාගත්ත මාතර ඔබතුමාලා බුද්ධිවත් කියලා මම දන්නවා මේ ධාතු. අවසාන වශයෙන් ගමින් ගමයන් දිලා රැස්වීම ටිකක් කරමු. නවත්තන්න එපා මේ වැඩේ. යන්න 10 15 දෙනා ඉන්න පොඩි තැනක් පේන්ටියක් බීලා ඉඳගෙන කලක් උඩින් ඉඳගෙන කතා කරන්නේ. මේ පයින්ටේ කියන්නේ මම විශ්වාසෙන් කියනවා මේ මැතිවරණයේ සමගි ජන බලවේගයේ දුරකථනයත් සජිත් ප්‍රේමදාසත් දෙකම දිනනවා කියමින් බුද්ධික වදිනට ජය වේවා කියමින් මම යනවා බොහොම ස්තුතියි මිසුදා. එසේ මාර්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ නායකත්වය ජේසී අලවතුවල අංක 7 සමගි ජන බලවේගය 19.90 සුවසැරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය